ඊට පුළුල්ව ගිහිල්ලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ කිසියම් පසුබෑමක් තිබෙනවා. ඒ කොරෝනා සාර්ථක අරමුදින් අමතරව අපේ රටේ ඉන්න විශාල වයස්ගත වෙන ජනගහනයක්. ශ්‍රී ලංකාව had one of the fastest aging populations in the world about 20 years ago. That is still so. එතකොට අපි වයස්ගත වෙන ජනගහනය සමග ජනුදෙනු කිරීමේදී අපේ සාර්වාර්ථික රාමුවේ prevention, treatment, protection, rehabilitative care, palliative care කියන මේ අංශවලින් ශ්‍රී ලංකාව rehabilitative care සහ palliative care කියන අංශ දෙකේ ගොඩක් පසුගාමී වෙන්නේ. ඒක අපි හඳුනාගෙන දුන්නේ ඒ නිසා අතන අපේ universal health coverage සාර්වාර්ථික පසුබෑමක් තමයි ඉතිර 67ක මට්ටමේ. අපේ කලාපයේ තිබෙන සමහර රටවල් තායිලන්ත 83යි, සිංගප්පූරුව 85කට වඩා ඉහළින් ඉන්නේ. ඉතින් අපිට ඒ ස්ථානට යන්න අපහසුාවක් නැහැ. අපිට තිබෙන විශිෂ්ට මානව සම්පතත් භෞතික යටතල පහසුකම් පද්ධතියත් සමග මේ වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රතිපත්තිමය දිශානතියක් අවශ්‍යයි. ඒ නිසා අපි ලබන අවුරුද්දේ අපේ අයවැය ප්‍රකාශනයේට සෞඛ්‍ය මාත්‍යංශයේ දිස්ත්‍රික් එකකට අඩු ගානේ මේ පුනරුත්ථාපන ඒකකයක් සහ පැලියටිව් කෙයාර් පිළිකා වලින් රෝගීන් සුව ලැබන අයට අවශ්‍ය කරන පහසුකම් සපයන්නට වැඩ කටයුතු දිස්ත්‍රික් මට්ටමෙන් ආරම්භ කරන අවශ්‍ය යෝජනාවක් ගෙනෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ සාර්ව සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් වඩාත් ශක්තිමත් වෙයි කියලා. ඉතිහාසය පුරාම අපි අපේ අම්මලා සහ දරුවන් හොඳට බලාගෙන තියෙන මැටර්නල් චයිල්ඩ් කෙයා ඒ අංශෙන් ගොඩාක් ඉදිරියෙන් හිටියට වයස්ගත වෙන ජනගහනය පිළිබඳ අවධානය එච්චර යොමු වෙලා තිබුණේ නැහැ. ඒක නිවැරදි කරගන්නට අපි කටයුතු කරනවා කියන කාර්යත් මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එතකොට අපිට පුළුවන් වෙයි. ඒ අතින් ගාල්ල ජනතාව වාසනාවන්තයි. එක පැත්තකින් මැලිබන් රිහැබිලිටේෂන් සෙන්ටර් එක තියෙනවා. දැන් මේ ස්ට්‍රෝක් යුනිට් එක විවෘත වෙලා තියෙනවා. ඊට අමතරව ඉතාම අනර්ග පැලියටිව් කෙයාර් සෙන්ටර් එකක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මැතිතුමා ඇතුළු පිරිස මැදිහත් වෙලා හදලා තියෙනවා. ඒ නිසා අපිට මේ පිළිබඳව ගාල්ල ජනතාවට සතුටු වෙන්න පුළුවන් වුණත් රට හැටියට අපිට තාම සතුටු වෙන්න පුළුවන් මට්ටමක් ඒ අංශේ නැහැ.